ශ්‍රී ලංකයන් 2000ක් පමණ වසරකට ලබා ගැනීමේ හැකියාවක් ඔවුන්ට තියෙනවා කියන එක. ඒකේ අවශ්‍යතාවයක් කියන්නේ ලොකු කෝටාවක් තියෙනවා. ඒ යවන දිනේ ඉඳන් මාසයක් ඇතුළත ඊශ්‍රායලයේ රැකියාව බාර ගැනීමට යන්න ඕනේ. දැන් 2000ක් යවන්න පුළුවන් නම් ඇයි ඉතින් මේ 50 10 වගේ යවයවා ඉන්නේ. ඉතින් අපිත් ඉගෙනගෙන තියෙනවා. අපි ළඟ සර්ටිෆිකේට් තියෙනවා. අපි යවන්න ඕන කියලා පාඨමාලාවක් කරපු පමණින්ම ඔබ සුදුසුක් නොවෙන්න පුළුවන් මේ වැඩසටහනට. ඔහුට ඒ ජොබ් එකට අවශ්‍ය කරන ඉංග්‍රීසි දැනුම දෙතර කරන්න. ඔවුන් දැන් ඔන්ලයින් පාඨමාලාවක් කැමති ඕනි කෙනෙකුට මේකට එකතු වෙන්න පුළුවන් විදිහට අදියර දෙකක් යටතේ පවත්වාගෙන යනවා. ඒ ප්‍රදේශවල තියෙන ওই කියාගිව අදාළ පාඨමාලාවන් කරන ඒව වළංගුදී ඊශ්‍රායලයේ රැකියාවකට යන්න අයදුම් කරන්නේ. දැන් එකඟ වෙලා තියෙනවා තවත් ආයතන කීපයක මේ පුහුණුව ලබන අයට මේ අවස්ථාව ලබා දෙන්න. ඔය සමහර ආයතන ලක්ෂ ගණන් ගන්නවනේ යාපහත. මේ සම්බන්ධයෙන් කිසිදු මුදලක් කිසිදු පාර්ශ්වයකට දෙන්න එපා. දැන් ඔබතුමා අවසර දෙන ආයතන වලටත් අය කිරීම සම්බන්ධ නියමයක් ඇති කරලා තියෙනවා. වර්ධනයක් තියෙනවා ගිවිසුම් ලැබීමේ. ඔබතුමාලා ඊශ්‍රායල් සම්බන්ධයෙන් එක තියෙන ගිවිසුමේ පිරිමි පාර්ශ්වයේ සම්බන්ධයෙන් තියෙන කෝටයිමේ වර්ධනයක් නැත්නම් සුසුකම් ලබා ගන්න පුළුවන් අපසරිය වැඩි කරලා තියෙනවා, ආයතන ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ෆයිල් එකක් ගෙනත් දුන්නාට පස්සේ ඔබතුමාලා එවෙනම කියනවාද ඔයා සුසුකම් පූර්ණ කරලා තියෙන වාගේ නම වෙබ් එකට දානවා කියලා. ඒ සම්බන්ධයෙන් වෙන දැන්වීම බොහෝ දුරට මේ සතියේ නැත්නම් ලබන සතියේ අපි මහ ජනතාවට දැනුවත් කිරීම සඳහා ප්‍රසිද්ධියටපත් කරනවා. මම දැක යටින් කමෙන්ට් එකක් දාලා තියෙනවා ෆයිල් එක බාර දීලා මෙච්චර කාලයක් ප්‍රසිද්ධින් නැහැ කියලා දැනුවත් කිරීමක් කරලා නැහැ කියලා. එහෙම වෙන්න බෑ කියන්නේ. එහෙම වෙන්න බෑ. ඔය ලොතරැයියට තුල් වෙන්න, වෙබ් අඩවියට තුල් වෙන්න කාගොද මුණ ගැහෙන්න ඕනේ. The bullet ඉලක්කයටම ගණිතය ඇත්තටම අමාරුද? හැමෝම අමාරුයි කියන ගණිතය ලේසිම විදිහට ඉගෙන ගමු. සමන්තිකා ටීචර් 6 සිට 11 දක්වා සියලුම ශ්‍රේණි සඳහා ඔන්ලයින් ක්ලාස්. තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සඳහා කතා කරන්න 0715 24 71 13. ගණිතය ආසම විදිහට උගන්වන අපේ කාලේ ඇදුරුතුමිය සමන්තිකා ටීචර්. The bullet ඉලක්කයටම. ශ්‍රී ලංකා විදේශ වාණිජ කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පුහුණු සහ බඳවා ගැනීම සෙනරත් යම මැතිතුමාද මුණ ගැහෙන්නේ ඊශ්‍රායල් රැකියා සම්බන්ධයෙන් ටිකක් කතා කරන්න. යම් මතයක් මේ පහුගිය දිනවල ඊශ්‍රායල් රැකියා සම්බන්ධයෙන් ලොකු සාකච්ඡාවක් ඇතුණා. අපි අරහෙන් ට්‍රේනින් වුණා, මෙහෙන් ට්‍රේනින් වුණා, අපි ඉල්ලුම් කළා, අපිට දුන්නේ, ඊට පස්සේ ආපහු ඉන්ටර්වියු එකක් තිබ්බා, ඒකින් අපි හැලුණා, අපිට අසාධාරණයක් වුණේ. දැන් කොහොමත් ඊශ්‍රායල්ට යවන්නේ නැහැ නේ කියලා ලොකු ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තිබුණා. දැන් ඊශ්‍රායල් රැකියා සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය මොකක්ද යප්පතේ? ඊශ්‍රායල් රැකියා සම්බන්ධයෙන් ව්‍යාපෘතිය ඉතාමත් හොඳට දැන් මේ අවස්ථාවට ක්‍රියාත්මක වෙනවා. දැනට අපි 350 දෙනෙක් යොමු කරලා තියෙනවා. ඒ වගේ මේ අවුරුද්ද තුල දැන් නැත්තම් සමස්ත පටන් ගත්ත දවසින් කියන්නේ වසරක් වගේ දැන් අපිට වෙන්නේ පටන් අරගෙන වසරක් තමයි ගිය අප්‍රේල් තමයි අපි පටන් ගත්තේ. ඒ කාලය තුල 350 දෙනෙක් යොමු කරලා තියෙනවා. අද දිනත් තව 10 දෙනෙකුට ගුවන් ටිකට්පත් ලබා දෙනවා. ඒ වගේම තව 40කට ආසන්න ප්‍රමාණයක් අපේ දැන් ඇග්‍රීමන්ට් ලැබිලා ඒගොල්ලන්ගේ වීසා ප්‍රොසෙසින් තියෙනවා. මම හිතන්නේ 500ක් අපිට කඩිනම් ළඟා කරගන්න පුළුවන් කියන එක සහ විවිධ බාධක මැද්දේ විවිධ තත්ත්වයන් යටතේ යම්කිසි අඩාලුණු ව්‍යාපෘතියක් නැවත ඉතා හොඳ මට්ටමකට පැමිණෙන්නේ තියෙනවා කියන එක තමයි අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඒක නිකන් අර කොරියානු රැකියා තත්ත්වයට තේ කෝටායක තත්ත්වයට ඒ විදිහට විද්‍යුමන කිය යවල් තත්ත්වයට පත් කරගන්න පුළුවන් තත්ත්වයක තියෙනවද? අනිවාර්යයෙන්ම අපේ අරමුණ ඒක තමයි. අපිටත් අවශ්‍ය වෙන්නේ මේ කොරියානුට යවනවා වගේම ක්‍රමවේදයක් මේ ඊශ්‍රායලටත් යොමු කරන්න. මොකද එහි ඉල්ලුමක් තියෙනවා, එහි අවශ්‍යතාවයක් තියෙනවා. එහෙනම් අපිට අදාළ ශරීරන සැපයම තමයි ලබා දෙන්නේ. ඒකේ අවශ්‍යතාවයක් කියන්නේ ලොකු කෝටාවක් තියෙනවා. කෝටයක් කියන එකෙන් අදහස් කරන්නේ ඊශ්‍රායල් රාජ්‍ය තුල පිබ ආයතනය කියන පරිදිම ශ්‍රී ලංකයන් 2000ක් පමණ වසරකට ලබා ගැනීමේ හැකියාවක් ඔවුන්ට තියෙනවා කියන්නේ. ඒ කියන්නේ එහි වෙළඳපොළ, ශ්‍රම වෙළඳපොළ ගත්තට පස්සේ කෑ ගිවස්ලට තියෙන ඉල්ලුම එහා සමාන ඉල්ලුමක් තියෙන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ අපේ රටෙන් ගත්තට පස්සේ. ඉතින් 2000ක කියන්නේ හොඳ ප්‍රමාණයක් අපිට යවා ගන්න හැකියාව තියෙනවා නම් සහ හැබැයි අපි ඒකට තමයි දැන් සැලසුම් සකස් කරන්නේ. මේ සඳහා විශාල මැදිහත් කීම් රාශියක් සිදු කරන්න වුණා. විශේෂයෙන් පිබ ආයතනයේ මෑතකදී පෙබරවාරි මාසයේ මෙන්නට සංචාරයක් කළා මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන්න. එහිදී ඔවුන් දුටුව අඩුපාඩුකම්, ඒ වගේම වෙනස් වූ යුතු දැන්, ඒ වගේම කළ යුතු දේ නොකළ යුතු දේ මේ සියල්ල සාකච්ඡා කරා ගැඹුරින් අනතුරුව
අපි දකිනවා අපිට යම් ආකාරයක වර්ධනයක් තියෙනවා ගිවිසුම් ලැබීමේ සහ ගිවිසුම් අවලංගු වීමෙත් යම්කිසි අඩුවීමක් අපිට තියෙන හේතුව තමයි අපි යම් යම් ක්‍රමවේද අනුගමනය කරලා උදාහරණයක් තමයි ඉස්සෙල්ලා අපි ඉංග්‍රීසි භාෂාව පරීක්ෂය කළේ නැහැ ඔබගේ අඳුම්පත් යොමු කරද්දී දැන් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂා කතන හැකියාව තියෙනවා නම් තමයි අපි මේකට ඇතුළත් කරන්නේ ඒ වගේම අපි මුලදී බැලුවේ නැහැ මේ අයගේ මූලික ලියකියවිලි වල සත්‍යතාවය සහ මූලික ලියකියවිලි තියෙන ඒවා තියෙනවද කියන එක උදාහරණයක් ගත්තොත් අපි හිතමු ඩිවෝස් සර්ටිෆිකේට් එක. එහෙම නැත්නම් දික්කසත් සහතිකේ. අපි මේව මුලින් බැලුවේ නැහැ. හැබැයි දැන් මේ සියල්ල බලලා තමයි අපි මේගොල්ලෝ දත්ත පද්ධතියට අපි ඇතුළත් කරන්නේ. ඒ අනුව අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා කෙටි කාලයක් තුළ ගිවිසුම ලැබිලා ගිවිසුම ප්‍රකාරව කියන්නේ අපේ MOU එක ප්‍රකාරව ඔවුන්ගේ සියලු තොරතුරු වීසා සඳහා යොමු කරන්න. නියමිත පරිදි නැත්නම් ගිවිසුමේ සඳහන් පරිදි අපිට කටයුතු කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට මීට වඩා ප්‍රමාණයක් තව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ගිවිසුම අනුව එහෙන් රැකියා ගිවිසුමක් අපිට ලැබෙන නිසා මම මේ ගිවිසුම කියන එක අදහස් කරේ අවබෝධතා ගිවිසුම. රටවල් දෙක අතර අස්සම් කළ තියෙන අවබෝධතා ගිවිසුම අනුව යම් ශ්‍රමිකයෙකුට නැත්නම් යම් රැකියා ගිවිසුම කෙනෙකුට අදාළ හාම්පුතාගෙන් ගිවිසුමක් මෙතන ලැබුණාම රැකියා ගිවිසුමක් ලැබුණාම දින 5ක් ඇතුළත අපි ඒක අස්සම් කළා නැවත යවන්න ඕනි ඊශ්‍රායලයට. සහ ඒ යවන දිනේ ඉඳන් මාසයක් ඇතුළත ඕහය ඊශ්‍රායලයේ රැකියාව බාර ගැනීමට යන්න ඕනේ. මේක ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය ටිකක් කාලෙකට වෙන මොකද ඊශ්‍රායල් තානාපතිකාරයක් ලංකාවේ නැහැ. ලංකාවේ තියෙන වීසා සෙන්ටර් එකක් විතරයි. වීසා සෙන්ටර් එක හරහා තමයි අපිට නිව් දිල්ලි වලට යවන්න වෙන්නේ. එතකොට යවන කාලය, එත්ින් ගතවන කාලය, නැවත ඒමට ගතවන කාලය සහ තව අපිට ගන්න තියෙනවා යම් යම් නිර්දේශ ගන්න තියෙනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මේ ගමන් බලපත්‍රය රටට යවන්න, සාහිත්‍යට ගෙන්නට ගෙනගත්තට පස්සේ නැවත භාවිත කරන්න මේ වගේ ක්‍රියාවලියක් මේක ඇතුළේ තියෙනවා. මේ සියල්ල කරන්න වෙනවා අර මාසෙක කාලය තුල. සහ අපිට තව අවශ්‍ය වෙනවා, ඒ කියන්නේ වීසා පත ලැබිලත් සතියක් අපි ඒගොල්ලන්ට කාලය දෙන්න ඕනි, දන්වන්න ඕනි මෙන්න මේ දවස් තමයි මේගොල්ලෝ එන්නේ කියන එක. ඉතින් මේක ඉතාමත් ටයිට් ෂෙඩියුල් එකක්. එහෙම නැත්නම් ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්. මේ තුල කොහොම හරි දැන් ඒකට අනුගත වෙමින් පවතිනවා අපේ රැකියා අපේක්ෂිතව ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්, විශේෂයෙන්ම කාන්තාවන්. ඒ වගේම කියන්න ඕනෙ තකම තියෙනවා අපිට ශ්‍රමිකයන් වැඩි වශයෙන් යවන්න පුළුවන් නම්, සුදුසුකම් සහිත අය වැඩි වශයෙන් යවන්න පුළුවන් නම් වැඩි රැකියා අවස්ථාවක් මෙතන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඕක කිව්ව ගමන් කියන කතාවක් තමයි. එහෙනම් ඇයි ඉතින් ඔය දැන් 2000ක් යවන්න පුළුවන් නම් ඇයි ඉතින් මේ 50 8 10 වගේ යවයව ඉන්නේ? ඉතින් අපිත් ඉගෙනගෙන තියෙනවා, අපි ළඟ සර්ටිෆිකේට් තියෙනවා, අපි යවන්නකෝ කියලා යටින් කමෙන්ට් වලට පුළුවන්. බොහොම හොඳයි. ඒක ඉතාමත් හොඳ තර්කයක් කියන්න පුළුවන්. හැබැයි ඔබ බලන්න ඕනේ ඔබ සුසුකම් තියෙන කෙනෙක්ද කියලා. පාඨමාලාවක් කරපු පමණින්ම ඔබ සුසුසෙක් නොවෙන්න පුළුවන් මේ වැඩසටහනට. උදාහරණ ඔබේ වයස 25 45 අතර වෙන්න ඕනේ. ඒ වගේම ඔබට ඉංග්‍රීසි භාෂාව කතන කිරීමේ හැකියාවක් කියනවා. ඉංග්‍රීසි භාෂාව කතන කිරීමේ හැකියාවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හොඳට කතා කරන්න නෑ, සාමාන්‍ය සරල ඉංග්‍රීසි භාෂා හැසිරවීමක්. ඒක ඔබතුමාලා යට එහෙම තියෙනවයි කියලා ඔබතුමාලා ඉන්ටර්වියු එකේ ඇතුලේ හඳුනා ගන්නවද මුලින්? අනිවාර්යයෙන්ම මුලින්ම අපි ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හරි එහෙම නැත්නම් අපේ කාර්යචිලධාරියෙක් හරි මේගොල්ලන්ගෙන් අපි යම් ආකාරයක ඉන්ටර්වියු එකක් කරන බාරගිනීමට පෙර. මොකද ඒ තුල තමයි දකින්නේ සාමාන්‍ය දෛනික ජීවිතයේ කතා කරන ඔබ මොකද කරන්නේ, ඔබට මෙහෙම දෙයක් දුන්නොත් ඔබ කොහොමද කරන්නේ, මේ ආකාරي අපි සරල ඉංග්‍රීසි එක මේක මේ අපි කියන රොකට් සයන්ස් නෙමෙයි, මේක මහා විශාල ඉංග්‍රීසි භාෂාවක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මෙතන. යම් ගෘහයකට ගියාට පස්සේ මූලිකව හීබ්‍රු කියන භාෂාව ඉතාම කෙටි කාලයක ඉගෙන ගන්නවා කියන එක අමාරු වැඩක්. සහ උන් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් හැකියාව තියෙනවා නම් අපිට ගනුදෙනු කරන්න යම් ආකාරයක. ඒක තමයි අපිට දැන් තියෙන මූලික කොන්දේසිය. ඒ කියන්නේ ඒ මූලික එක කොන්දේසියක්. අනික කොන්දේසිය ඇතුළත භාෂාව අනිවාර්යයි කියන එක. මොකද අපි දැක්ක සමහරක් අවස්ථාවලදී වීසා ප්‍රතික්ෂේප වුණා මේ භාෂාව නොහැකි නිසා. මොකද නිව් දිල්ලි තානාපති කාර්යාලයේ අහඹු ලෙස තෝරාගත්ත අයගෙන් නැවත කතා කරලා බලනවා මේගොල්ලන්ට ඉංග්‍රීසි භාෂාව පුළුවන්ද කියලා. නමවත් කියාගන්න බෑ. සමහරක් වට නමවත් කියාගන්න බෑ. එකක් ඇහුවේ හැටි එහෙම කොල්ලයක් ආවට පස්සේ ඒගොල්ලෝ දුර්ගතන බඳුමක් ආවට පස්සේ ටිකක් වික්ෂිප්ත වෙනවා. දන්න දෙයක් කියාගන්න බැරි වෙනවා. හැබැයි කොහොම වුණත් ඒ වගේ අවස්ථාවල් අපිට වාර්තා වුණා. සහ පිබායතනයේ ඍජුවම අපිට ප්‍රකාශ කරා මේ එන අයගේ මුල් කාලේ ඉංග්‍රීසි භාෂාවේ කුසලතාවය නැත්තම් කතන හැකියාව අඩුයි කියන එක සහ ඒක වර්ධනය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියන එක. ඉතින් තවත් වැදගත් කාරණාවක් කියනවනේ සමහරක් අපි ආයතනත් එක්ක එකතු වෙලා මේ රැකියා අපේක්ෂිතයින්ට විවිධ වැඩසටහන් දැනටත් තාම එක පවත්වාගෙන යනවා. විශේෂයෙන් සේෆ් ෆවුන්ඩේෂන් කියන ආයතනය තමයි දැනට ඉන්ටර්විව්ස් කරන්නේ. ඒ ආයතනයත් මේක දුර්වලතාවය හඳුනගෙන ඔවුන් දැන් ඔන්ලයින් පාඨමාලාවක් කැමති ඕනි කෙනෙකුට මේකට එකතු වෙන්න පුළුවන් විදිහට අදියර දෙකක් යටතේ පවත්වාගෙන යනවා. ඉංග්‍රීසි පාඨමාලාව. ඒ කියන්නේ අපි මොකද කෑගිව සම්බන්ධයෙන් වෙන තැනක කෑගිවලට අදාළව සුසුකම් පූර්ණ කරගෙන ඉන්නවා නම් කෙනෙක්
ඔහුට ඒ ජොබ් එකට අවශ්‍ය කරන ඉංග්‍රීසි දැනුම දෙතර කරන්න. අනිවාර්යෙන් ඉංග්‍රීසි භාෂාව තමයි අපි ලබා දෙන්නේ. ඉංග්‍රීසි දැනුම තමයි ලබා දෙන්නේ. ඒක එක වැඩසටහනක්. ඒතර කාර්යංශය පැත්තෙන් ගත්තම කාර්යංශයත් මේ වගේ වැඩසටහන දියත් කරනවා. සහ පුහුණු පාඨමාලා ඉංග්‍රීසි භාෂාව භාෂා පුහුණු ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා. කොහොම හරි අපිට අවශ්‍ය වෙන්නේ ඊශ්‍රායෙල් වෙළඳපොළට හරියන නැත්නම් සුදුසු ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක් හදන්න. එතෙන්දී NVQ සහතිකයේ වැදගත්කම වගේම එහෙම නැත්නම් සේවා පළපුරුද්ද වගේම අනිකුත් සුදුසුකමුත් අපි අපේ ශ්‍රමිකයන්ට ලබා දෙන කටයුතු කරනවා. ශ්‍රී ලංකා විදේශ වාණිජ උපතිකාරයංශය කරන පාඨමාලාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් දැනුවත් සහ ඔවුන් ඒකට යොමු වෙනවා. ඊට අමතරව සමහරවිට ඒවට එන්න බැරි අය ඒ ප්‍රදේශවල තියෙන ওই කියාගිව අදාළ පාඨමාලාවල් කරන ඒව වළංගුද ඊශ්‍රායලයේ රැකියාවකට යන්න අයදුම් කරන්නේ. දසමත ඒක ගොඩක් වැදගත් කාරණාවක්. අපේ ගිවිසුම අනුව නැත්නම් දෙරට අතර අස්සංගප අබෝත්තා ගිවිසුම අනුව මූලිකව තිබුණේ කාර්යංශය විසින් පවත්වාගෙන යනු ලබන කියාගිව පාඨමාලාවේ සහතිකය. ඒ අනුව අපිට හතරයි තිබුණේ හාලියල රත්නපුර තංගල්ල සහ පනිපිටිය. මේ හතරේ විතරයි අපිට තියෙන එකේ එන ප්‍රමාණය ඉතාමත් අඩුයි. අපි මේක ඔවුන්ට දැන්නවා. ඒ කියන්නේ එන ප්‍රමාණය අඩුයි කියලා කියන්නේ පුහුණු වෙන්න තියෙන ඉඩ අඩුයි නේ. නැත්නම් එකක් මාස ගාණක් යනකම් බුක් කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්. මොකද අපේ තියෙන අපි කියන එකට කැපැසිටි කියන නැත්නම් ධාරිතාව සීමා සහිතයි. සමහර වෙලාවට 50ක් 60ක් වෙන්න පුළුවන් ස්ථානයක පුහුණු කරන්න. මේක ඔවුන්ට දැන්නුවට පස්සේ දීර්ඝ සාකච්ඡාවකින් පසු දැන් එකඟ වෙලා තියෙනවා තවත් ආයතන කීපයක මේ පුහුණුව ලබන අයට මේ අවස්ථාව ලබා දෙන්න. විශේෂයෙන්ම රාජ්‍යංශය ගත්තාම VTA ආයතනේ ඒ වගේම නයිට් ආයතනේ දෙකම බාර ගන්න උන් සූදානම් RPL එක යටතේ තියෙන එකත් රෙකග්නිෂන් ඔෆ් ට්‍රයල් වෙන කියන එක. ඒ වගේම පෙරාගියුම් ක්‍රමයටතේ ඒ වගේම ජයවර්ධනපුර රෝහල මගින් දැනට පවත්වාගෙන යන කයාගිව වැඩසටහන ආදී විදිහට දැන් මේක ටිකක් වැඩි දියුණු කරලා තියෙනවා. ඒ කියන්නේ තවත් ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එක අපි කියන නැත්තම් සුසුකම් ලබා ගන්න පුළුවන් වපසරිය වැඩි කරලා තියෙනවා. ආයතන ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් වෙන දැන්වීම බොහෝ දුරට මේ සතියේ නැත්නම් ලබන සතියේ අපි මහ ජනතාවට දැනුවත් කිරීම සඳහා ප්‍රසිද්ධියටපත් කරන තව ආයතන මොනවාද මේ යටතේ වළංගු වෙන්නේ කියන එක. ඒ කියන්නේ ඔබතුමාලගේ පූර්ණ නියාමනයේ යටතේ ඔබතුමාලා අවසර දීලා තියෙනවා ඊශ්‍රායලයේ සඳහා කෑගිව කෙනෙක් පුහුණු කරන්න ඒ ආයතන වලට. අනිවාර්යයෙන්ම හේතුව ඒක අපි නෙමෙයි ඇත්තටම අවසරය දෙන්නේ පිබා ආයතනය තමයි. ඒගොල්ලෝ සුදුසුකම් සහිතයි කියලා කියන්නේ කොහොම වුණත් මේ සියලු ආයතන TVEC ආයතනයේ අනුමැතියට යටත් ආයතනම විය යුතුයි. හේතුව TVEC ආයතනය තමයි මේවා අධීක්ෂණයට ලක් කරලා ඒවා ඇසෙස් කරලා අවශ්‍ය NVQ සහතිකය දෙන්නේ. යම් ආකාරයක රටයන් සල්ලි තියන අය නෙවෙයිනේ දැන් යන්න කලින් ඔය කරන පුහුණුවට විදේශ වාණිජ උපති කාර්යාංශය අධ්‍යයනයක් ඇතුළේ මම දැක්කා. ඉතාමත්ම සාධාරණ ගාණක් අය කරන්නේ. සහ සමහරවිට ආර්ථික අපහසුකම් තියෙනවා නම් ඔවුන්ට පෙරලා යලි ඒ මුදල් ලබා දීම වෙනුවට යම් බද්ධ බීම් තියෙනවා. දැන් ඒකෙම අනිත් පැත්තේ තියෙන ඔය සමහර ආයතන ලක්ෂ ගණන් ගන්නවනේ යප මහත්තයා. දැන් ඔබතුමාලා අවසර දෙන ආයතන වලට අය කිරීම සම්බන්ධ නියමනයක් ඇති කරලා තියෙනවද? අපි ගත්තොත් දැනට අවසර දී තියෙන ආයතන වලින් VTA ආයතනය මේක ෆ්‍රී ඔෆ් චාර්ජ් නැත්නම් මුදලක් අය කරන්න නැතුව තමයි කරන්නේ. නයිට් ආයතනෙත් වෙබ් එකේ තියෙන ආකාරයට මුදල් අය කරන්නේ RPL එකට මුදල් අය කරනවා. ඒක සාධාරණ අය කිරීමක්. ඒ වගේම ජයවර්ධනපුර රෝහලෙත් දැනට සාධාරණ අය කිරීමක් තමයි සිදු කරගෙන තියෙන්නේ. මොකද ඉස්සෙල්ලා කාර්යංශය කරපු මුදලම තමයි ඒගොල්ලෝ අය කරන්නේ. නමුත් දැනට තියෙන ඒගොල්ලන් නැවත මුදල සංශෝධනයකට ඉල්ලුවා යනු 30,000කට ආසන්න ප්‍රමාණයක් තමයි දැනට අය කරන්නේ. දින 45කට සාධාරණ ගාස්තුවක් අපි වෙළඳපොළත් එක්ක බලද්දි. ඉතින් මේ ආකාරයෙන් අනිවාර්යයෙන්ම පිබා ආයතනය ඒ අය කරන ගාන පිළිබඳ සැලකිලිපත් වෙනවා. තවත් ආයතනයක් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා නම් ඉල්ලීම කළා අපිට ඉල්ලීමක් කරන්න පුළුවන් එහෙන්. හැබැයි ඒ අය කිරීම සාධාරණ විය යුතුමයි. පිටාසහ නයිට ආයතනවල ප්‍රාදේශීය මධ්‍යස්ථානවලත් ඒ පුහුණුව සඳහා ඔබතුමා අවසර දීලා තියෙනවා නැත්නම් තෝරාගත්ත තැන්වලට විතරද දීලා තියෙන්නේ? දැනට තෝරාගත්ත ස්ථාන කීපයක් තමයි ඒගොල්ලෝ නම් කරලා තියෙන්නේ. නමුත් ඒ ආයතන දෙකේ විශේෂයෙන් VTA ගත්තාම දිවයින පුරාම තියෙනවා. සහ සහතිකේ එකයි මම දන්න තරමට VTA ආයතන නම්. ඒකට සහතිකේ තමයි මෙතන වැදගත් වෙන්නේ ස්ථානය නෙමෙයි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙන VTA ආයතනත් එක්ක තවදුරටත් සාකච්ඡා කරලා මේක කොහොමද ව්‍යාප්ත කරලා වැඩි කොටසක් විශේෂයෙන්ම සමහරක් කලකට කයාගිව රැකියාව ඊශ්‍රායල් සඳහා ලඝු වෙලා තියෙන පුළා යම් යම් ප්‍රදේශවල. ඔව්. හැබැයි අපි ඒක ගම්මට්ටමට ගිහිල්ලා පුළුවන් නම් අපිට ඒ දේ ලබා දෙන්න මම හිතන්නේ ඒක වඩා වැදගත් වෙනවා. මොකද ඔවුන්ට කොළඹට මේ හැකියාවක් නැති වෙන්න පුළා. ඔවුන්ට බදුල්ලට මේ හැකියාවක් නැති වෙන්න පුළා. අපි ගත්තොත් එහෙම කිවිසිලා තියෙන ආකාරයක උදාහරණ විදිහට අනුරාධපුර ප්‍රදේශයට මේක නැහැ. ඒ කියන්නේ උඩ ප්‍රදේශයට රටේ ගත්තට පස්සේ. ඉතින් ඒ වගේ තැන්වල අපිට මේක VTA ආයතනයත් එක්ක මැදිහත් වෙලා සිදු කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් එහෙම නේද? මේ ඉතාලිය යන්නේ මීගමුවෙන් විතරක් වගේ ඊශ්‍රායල් යන්නේ මේ වෙයි. අනිත් පැත්තෙන් මේ ඔබතුමාලා ඊශ්‍රායල් සම්බන්ධයෙන් එක තියෙන කිවිසුමේ පිරිමි පාර්ශ්වයේ සම්බන්ධයෙන් තියෙන කෝටාගේ වර්ධනයක් නැද්ද? දැන් අනිත් පැත්තෙන් ගොඩාක් කියන එකක් තමයි පිරිමි අය සමහර වෙලාවට නර්සින් කරලා තියෙනවා. එයාට chance එකක් නැද්ද කියලා අහනවා.
තාම ලොතරැය සඳහා යොමු කිරීමට පිරිමි පාර්ශ්වයෙන් අයිතිපත් කැඳීමට අවස්ථාවක් නැහැ. මොකද දැනටත් ප්‍රමාණාත්මකව ඉන්නව කියන එක තමයි, ඒ කියන්නේ ඉන්නව ඇත්තටම වෙබ් එක ඇතුලේ පිරිමි ශ්‍රමිකයන් සහ පිරිමි ශ්‍රමිකයන්ට තියෙන අවස්ථාව ඉතාමත් අඩුයි. මම හිතන්නේ මේක අවස්ථාව අපි මේ රිසර්ච් පැහැදිලි කරා. හේතුව තමයි එහි තියෙන සංස්කෘතික වටපිටාව තුළ, සමාජීය වටපිටාව තුළ යම්කිසි ගෘහයක් තුළ කාන්තාවක් බලාගැනීමට පිරිමි පාර්ශ්වය කෙනෙක් ගන්නෙ නැහැ. ඒ වගේම පිරිමි කෙනෙක් බලා ගන්න ගෙදරකටත් පිරිමි කෙනෙක් ගන්නෙ නැහැ. ඒ ගෙදර කාන්තාවක් ජීවත් වෙන නම් බොහෝ දුරට. ඉතින් මේක තමයි ඔවුන් ප්‍රකාශ කරේ ඔවුන්ගේ සංචාරය තුළදී ලංකාවේදී. ලංකාව හා සමාන සංස්කෘතියක් තියෙනවා පවුල් එකකේ සම්බන්ධයෙන් ගත්තාම, සහ පිටස්තර පිරිමි පුද්ගලයෙක් ඒ ගෙදර තියාගන්න තියෙන අවස්ථාවක් බොහොම අඩුයි කියන එක තමයි ඔවුන් ප්‍රකාශ කරේ. සහ ඒ අනුව තමයි ඒ අවස්ථාවන් අඩු වෙලා තියෙන්නේ. ඉන් අදහස් වෙන්නේ නැහැ කිසිදු පිරිමි කෙනෙකුට ඊශ්‍රායලෙ යන්න බෑ කියන එක දැනටත් යනවා. දැන් අනිත් පැත්තෙන් මේ ඇයි ඔබතුමා ඔය ලොතරැයියක් දාලා තියෙන්නේ? මම දැක්ක යට කමෙන්ට් දාලා තියෙන ඔක ඉස්සෙල්ලා ඒ ප්‍රොසීඩර් එකේ යවන්න බෑ. ලොතරැයි වලට දාලා තවත් ඔක සංකීර්ණ කරගෙන තියෙන්නේ ඇයි කියලා. ඒ කියන්නේ ඒක FIFA ආයතනය දාපු කන්ඩිෂන් එකක්ද, නැත්නම් ඔබතුමාලා ෆිල්ටර් කරලා යවන්න ඕනේ හින්දා දාපු කන්ඩිෂන් එකක්ද? නෑ, ඒක FIFA ආයතනය යෝජනා කරපු එකක්. ඒක හදලා තියෙන්නේ ඇත්තටම ඕක ඇතුළේ වෙන්න පුළුවන් යම් යම් අක්‍රමිකතා තියෙනවා. ඒ දේවල් නොවෙන්න තමයි ඒගොල්ලොත් එක් කරලා තියෙන්නේ. යවන 100%ක් මේගොල්ලෝ ගන්නෙ නැහැ. ඒක 100 කාන්තාවන්ගේ සාමාන්‍ය 75%ක් විතර ඒගොල්ලෝ තෝරගන්නවා. දැන් නමවෙනි ලොතරැයියට අපිට 129ක් මට මතක විදිහට 130කට ආසන්න ප්‍රමාණයක් සමත් වුණා. ඒ ප්‍රමාණය උන් අහම් ලෙස තමයි තෝරගන්නේ. හැබැයි මෙතනදී තෝරා නොගන්න පිරිසට අපි නැවත වතාවක් උන්ට ඊගව ලොතරැයියකට යොමු කිරීමක් කරනවා. ඒ අනුව නැවත වතාවක් තේරීමේ හැකියාවක්, ඒ කියන්නේ මේවර නොතේරුණු අය ඊගව වතාවක තේරීමේ සම්භාවිතාවක් තියෙනවා. දැන් හරි, සහතිකයේ තියෙන සුසුකමුත් තියෙනවා නම් ওই ලොතරැයියට ඇතුල් වෙන්න, වෙබ් අඩවියට ඇතුල් වෙන්න කවුද, කොහෙටද, කාවද මුණ ගැහෙන්න ඕනේ? ඔබට සුසුකම් තියෙනවා නම් අපේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන නැත්නම් පළාත් කාර්යාල, දිස්ත්‍රික් කාර්යාල ඕනි මෙහෙකට යොමීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපේ ඊශ්‍රායෙල් යුනිට් එකේ තියෙන තලාහෙන කාර්යාලේ, තලාහෙන කාර්යාලයට එන්න පුළුවන්. එන්න ඉස්සෙල්ලා ඔබේ තොරතුරු ඔන්ලයින් දත්ත පද්ධතිය නැත්නම් අපේ කාර්යශීවඩියට ගිහිල්ලා ඊශ්‍රායෙල් දත්ත පද්ධතියට ඇතුළත් කරලා මූලික තොරතුරු ටික නැත්නම් මූලික ලියකියවිලි ටිකේ මුල් පිටපත් ටික රැගෙන ඔබ අදාළ ස්ථානයකට කොළඹට එන්න අවශ්‍ය නැහැ. ඕනිම අපි හිතමුකෝ රත්නපුර ප්‍රදේශයේ ඉන්න කෙනෙක් කියලා රත්නපුර මධ්‍යස්ථානයට යන්න පුළුවන්. අපි හිතමුකෝ එයා ඉන්නේ දඹුල්ලේ කියලා, දඹුල්ල මධ්‍යස්ථානයට යනවා. ගියාට පස්සේ තොරතුරු අරගෙන එයාගේ ඉංග්‍රීසි භාෂාවේ හැකියාව බලල ඉවරලා, තොරතුරු වල නිර්වද්‍යතාවය බලල ඉවරලා අපි ඔබව සුසුකම් සපුරනවා නම් අනිවාර්යෙන් දත්ත පද්ධතියට යොමු කරනවා. FIFA ආයතනයට සතිපතා මේ කාර්ය අපි සිදු කරනවා. සහ කියන්නුනේ වැදගත්ම දේ තමයි මේ සම්බන්ධයෙන් කිසිදු මුදලක් කිසිදු පාර්ශ්වයකට දෙන්න එපා. කිසිදු මුදලක් කිසිදු පාර්ශ්වයකට දෙන්න එපා. සහ ඒ දීම තුළම ඔබ කරන්නේ වැරද්දක්, ඒ වැරද්දට අහු වෙන්න එපා. මොකද ඉදිරියේදී නීති සංශෝධන වෙයි, මේ මුදල් දෙන මිනිස්සු ගන්න මිනිස්සු වගේම දෙන මිනිසුන්ටත් යම් කිසි ආකාරයක නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද මේක අපි පැහැදිලිව කියන මේ ගිවිසුම ඇතුලේ අපිට තියෙන අනුමත මුදල් ප්‍රමාණයක් තියෙන දෙපාර්ශ්වයක එකඟ වෙච්චි. ඒ මුදල් වලට හැරුණාම කිසිදු මුදලක් කිසිදු පාර්ශ්වයක දීම අවස්ථාවක් නැහැ. අපි තවදුරටත් දක්වන යම් යම් ප්‍රවණතාවයන්, යම් යම් පුද්ගලයන් මේ ගිවිසුම ලබා ගැනීම සඳහා මුදල් ලබා දුන්න අවස්ථාවල නිරීක්ෂණය වෙනවා. ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණ, විධිමත් පරීක්ෂණ තවදුරටත් සිදු වෙනවා. ෆයිල් එකක් ගෙනත් දුන්නාට පස්සේ ඔබතුමා ලෙවලෙම කියනවාද ඔයා සුසුකම් පූර්ණ කරලා තියෙන වාගේ නම් වෙබ් එකට දානවා කියලා? නැත්තම් කාලයක් අරගෙන බලලද ඔහුට හෝ ඇයට දැනුවත් කරන්න ඕන වෙබ් එකේ තියෙනවා කියලා? අපි ඒ සුසුකම තියෙනවා නම් එවෙලෙම අපිට කියනවා ඔබ මේකට යොමු කරනවා කියන එක. එහෙම නැත්නම් අපි කියනවා ඔබ මෙන්න මේ දේ හදාගෙන ඉන්න කියන එක. අපි එතන ගන්නෙ නැහැ. උදාහරණයක් ගත්තොත් එමේ භාෂාව ප්‍රමාණාත්මක නැත්නම් අපි කියනවා ඉංග්‍රීසි භාෂාවත් ටිකක් වර්ධනය කරගෙන නැවත එන්න. අපි හිතමුකෝ ලියකියවිල්ලක් අඩුයි කියන එක පාසල් 80% සහතිකේ නැහැ. අපි කියනවා මේක අරගෙන නැවත එන්න කියන එක. මොකද අනේ ඒ අඩුපාඩු තියෙන ෆයිල් බාරගන්න. අඩුපාඩු තියෙන ෆයිල් බාරගන්න. සම්පූර්ණ මේ ෆයිල් එකක් විතරයි බාර ගන්න. මම දැක යටින් කමෙන්ට් එකක් දාලා තියෙන ෆයිල් එක බාර දීලා මෙච්චර කාලයක් මොකුත් දුන්නේ නැහැ කියලා, දැනුවත් කිරීමක් කරලා නැහැ කියලා. එහෙම වෙන්න බෑ කියන්නේ. එහෙම වෙන්න බෑ. එහෙම තියෙනනම් අපිට කතා කරලා අහන්නත් පුළුවන්. මොකද මගේ එකට මොකද අපි SMS එකක් පවා යවනවා. ඔබ තෝරගත්තද තෝරගත්තේ නැද්ද කියන එක පවා. අපි හිතමුකෝ දැන් 200ක් යවලා තෝරගත්ත 150යි කියන එක. ඒතර 150ට යවනවා ඔබ සාර්ථකව තෝරගත්ත කියන එක. සහ අනිත් එක යවනවා ඉතුරු 50ට යවනවා ඔබ තෝරගත්තේ මෙවර තෝරගෙන නැහැයි කියන එක. හරි, යම් ගැටලුවක් තියෙනවා නම් ඔබතුමාට කතා කරන්නත් පුළුවන්, වෙබ් අඩවියට ප්‍රවිෂ්ට වෙන්නත් පුළුවන්. බොහොම ස්තුතියි. ආයිබන් කියලා ඔබට ආයිබන් සටහනේ සමු වෙනවා. ලොකු දැනුවත් කිරීමක් කරන්න ලොකු කාලයක් වෙන් කරන්න බොහොම ස්තුතියි අප මහත්තයා. The Bullet ඉලක්කයටම